ආයුබෝවන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහානී සව සහයයි තිය ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජාංගනේ තුන් දිනකට කොරෝනා 300ක් නිරෝධායනයට කොරෝනා ගැන අසත්‍යයන්ට රැවටෙන්න එපා රටේ ආරක්ෂාවෙන් ජනතාවට ඉල්ලීමක් උසස් පෙළ කල් දමන්නේයි සිසුන් ජනපතිට කළ ඉල්ලීම අධ්‍යාපන ඇමතිගේ අවධානයට මාධ්‍යට තර්ජනය කළ නියෝමාල් මාධ්‍යවේදියාගෙන් සමාව අයදි රසායනික ද්‍රව්‍ය මහා පරිමාණෙන් මුහුදට බැරකෙරන ජාවාරමක් හෙළිවේ කොරෝනා තිබියදී සිංගප්පූරුවේ මැතිවරණ ජය පාලක පක්ෂයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශනයකට සහභාගි වූ රාජාංගනේ ප්‍රදේශයේ පදිංචි කරවෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී තිබෙනවා එක් දරුවෙකුගේ වයස අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවාගේ වයස අවුරුද්දයි මාස 6ක් වනවා ඒත් සමගම මෙම පිරිස ඇසුරු කළ සියලු දෙනා නිරෝධායනයට ලක් කෙරුණා මේ අතර මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා හමු වී මාස 4ක් ගත වෙද්දී දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා ඊයේ හමු වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 300ක් කොරෝනා ආසාදිතයන් පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරු වන අය සම්බන්ධයෙන් පොලිසිය අවධානයෙන් පසුවනවා මෙරටින් හමු සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමෙන් අඩුවද කන්දකඩු වලින් වැඩි පිරිසක් එකවර හමු වීමත් සමග දැන්ට රෝහල්වල ප්‍රතිකාර ලැබෙන පිරිස 468ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 37 දෙනෙකු පසු වනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ආසාදිනු රෝගීන් 1980 දෙනෙකු සුවය ලැබුවා. මෙරටින් කොරෝනා මරණ 11ක් වාර්තා වනවා. ඊයේ දිනේ හමු කොරෝනා රෝගීන් අතර 283 දෙනෙකුම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් 9 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි 3 දෙනෙකු සහ පාකිස්තානයේ සිට පැමිණි 1 අයෙකුට කොරෝනා ආසාදනය වී සිටියදී සුවා කෙනුණා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා රෝගියෙකු ඇසුරු කළ පුද්ගලයන් 3 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි සුවාගත්තේ. කෙසේ වුවද මේවර විට හමුවන කොරෝනා රෝගීන් කිසිවෙකුත් බාහිර සමාජයෙන් නොවන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. අද දිනේදී නැවත වතාවක් වෙනවා රාජාංගනෙන් එක් පුද්ගලයෙකු වෙනම හමු වෙනවා කියලා කතිකාවක් අපව වෙනවා. මේ රාජාංගනේ හමු වෙන පුද්ගලයා ඇත්තටම රාජකාරී කරන කඳවුරේ ඉඳලා මේ ස්ථානයට යනවා පළවෙනිදා යම් කිසි උපදේශන රාජකාරියකට ගිහිල්ලා ඔහු අන්දකාඩු උපදේශන රාජකාරී කරලා දෙවෙනිදා උදෑසන නැවත එනවා අනුරාධපුරයේ මේ ස්ථානයට නමුත් මෙතුමා ඇවිල්ලා එදා හන්දෑවෙම කඳුරට ඇතුළත් වෙන්නේ නැහැ අනුරාධපුර දිසාවල කඳුරට නමුත් ඔහුගේ පවුලේ සින මරණයක් සිදුවීමක් හේතුවෙන් වහම ඒ මරණයට සම්බන්ධ වෙන්න යනවා රාජාංගනයට. එතකොට මොහු රාජාංගනේ ආය පහ කියන ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. එතකොට මෙතුමගේ මේ මරණය දෙවෙන්ද හැන්දෑවේ උනම් පස්සේ මේ මරණය තුන්වෙන්දා මම දන්නේ ආදාහන කටුතු කරනු ලබනවා. මෙතුමා සහ මෙතුමාගේ ළමයි දෙන්න පොසිටිව් උනායි කියන වාර්තාව තමයි සඳහන් කළ තිබ්බේ. එක ළමයෙක් වයස 11ක් පමණ පස්වන ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයෙක් අනිත් ළමයාට වයස අවුරුදු 1.5ක් පමණ වෙනවා. එතකොට ළමයා අවුරුදු 1.5 ළමයි ප්‍රශ්නයක් නැහැ. දැන්ට භාර්යාවගෙත් PCR පරීක්ෂණයක් කරලා තිබෙනවා. නමුත් 11 ළමයා ගත්තම මේ ළමයා යනවා 4 වෙනිදා, 6 වෙනිදා, 7 වෙනිදා පන්ති වගේකට යනවා. මේ පන්ති වලට යන්නේ ඒ ප්‍රදේශයේ ට්‍රැක් එක කියන ප්‍රදේශයේ තියෙන පාසලක තමයි මේ ළමයා ඉගෙන ගන්නෙ. එතන මෙයාගේ පන්තියේ ඉන්නේ ළමයි 70ක පමණ සංඛ්‍යාවක්. ඉතින් මේ 70 මේ වන විටත් අපි හොයාගෙන මේ කට්ටිය මේ වන විටත් ස්වං නිරෝධායන නැත්නම් නිවෙස්වල නිරෝධායනට මේ වන විටත් ලක් කරලා ඉවරයි. මේ තත්ත්වයත් අපි මේ වෙනකොට පාලනය කරගෙන තිබෙනවා. තුන්වෙනිදා සමස් භාගයේ පැවැත්වෙන මේ මරණ ගෙදරට 150ක පමණ සංඛ්‍යාවක් පැමිණලා තිබෙනවා. ඒ 150වම අපි හොයාගෙන තියෙනවා. ඒ 150ට අපි ස්වං නිරෝධායන ලක් කරන්න අපි මේ වෙනකොට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒ මරණය සම්බන්ධ වූ දානය
තිබිලා හයවෙන්දා එදා මේ ස්ථානෙට තව 80ක පමණ කණ්ඩායමක් පැමිණෙනවා මේ 80ත් අපි හොයාගෙන තියෙනවා නම් වශයෙන් ඒකටත් මේ වෙන විට දැනුම් දීලා තියෙනවා දැනුම් දෙමින් පවතිනවා මොවුනුත් අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරලා තිබෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්බරයාද වත්මන් තත්ත්වයේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා සුදුවැල්ල ඊට පස්සේ කෙසල්වත්ත නාවික හමුදාව මේ අපේම ජනතාව පිටරට ජීවත් වෙන රැගිනේ ණය. එතකොට අත වශයෙන් වෙන්නේ එක පොකුරක් අවසන් කරනවා තව පොකුරක් ඇති වෙනවා. දැන් මේ වැලි කඩ උද්ගලයා හමුවීමත් සමග කන්ද කාඩුවල ඇති වෙලා තියෙන තත්ත්වය ගත්තත් අත වශයෙන්ම මේකෙම විකාශනය. එකම ක්‍රියාවලිය තමයි තවදුරටත් යන්නේ. ඉතින් අපි බලාපොරොත්තු නොවුණත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒක කන්ද කාඩු කඳ උර හරහා ওই සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා ඒ මද්‍රව්‍ය ලෝලීන්ගෙන් පැමිණි ඒ පරිණාමය වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ නිසා මේක අත් වශයෙන්ම එකම රැල්ලක් බව අප ප්‍රකාශ කළ යුතුයි. හැමෝම අහන්නේ මේකෙන් නැවත සමාජයට යා හැකිද කියන එක. අපිට කියන්න බෑ මේක බිඳුවයි කියලා. ඉතින් ඒ නිසා අපිට යම්කිසි ආකාරයෙන් සමාජයෙන් රෝගියෙක් හමු වුණොත් ඒ හරහා අර පැරණි ක්‍රියාවලිය අප විසින් අනුගමනය කළ ක්‍රියාවලිය ක්‍රියා කරලා ඒ අයගෙන් සමාජයට පැතිරීම වැළැක්වීම තමයි කරගෙන ලබන්නේ. කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමු වී ඇති බවට ඇතමුන් කටකතා පැතිරවීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට පෙළඹී සිටින බව. ඔවුන්ගේ කටකතා වලට හසු වීමෙන් වළකින්නැයි මහජනතාවට දැනුම් දෙනවා. දැන් මේ හමු වෙන කොවිඩ් 19 ආසාදිතයන් හමු වෙන්නේ කන්දකාඩු වල තිබෙන අධිකරණ අමාත්‍යාංශයේ යටතේ තිබෙන පුනරුත්ථාපන අධ්‍යක්ෂක ජෙනරාල් වරේකු යටතේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සමහර කට්ටිය මේ පටලගෙන හිතනවා මේ නිරෝධායන මධ්‍යස්ථානයේ මේ සිදුවීම සිදුවලා තියෙන්නේ මේක මේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වල වෙච්ච සිදුවීමක් නෙමෙයි අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා විශේෂයෙන්ම මේ ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයන් අතර ඉන්න කොවිඩ් ආසාදිතයෝ නෙමෙයි මෙතන ඉන්නේ මෙතන ඉන්නේ ඔක්කොම ඇවිල්ලා පුනරුත්ථාපන වෙන මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුනරුත්ථාපනයේ වෙමින් සිටින කණ්ඩායම. පැහැදිලිව කියන්න ඕනේ මේ කන්ද කාඩු ගත්තම කණ්ඩායම් තුනක් ඉන්නවා. ඒක කණ්ඩායමක් තමයි නිමාඩුගිය කණ්ඩායම. ඒ නිමාඩුගිය සියලුම අයවලුන් මේවන විට ගෙනල්ලා කටුකැලියාවේ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළා. ඔවුන්ගේ PCR පරීක්ෂණ බහුතරයක් අපි කළ ඉවරයි. අද දිනේදී ඉතුරු කට්ටියගේ PCR පරීක්ෂණ අපි කරුණු ලබනවා. කිසිදු කතකතාවකට හමු වීමට අවශ්‍යතාවයක් නැහැ. COVID-19 සම්බන්ධයෙන් අපි අතිසාර්ථක රටක් හැටියටයි අපිට කියන්න පුළුවන් බය නැතුව. ලන්ඩන් සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකුද අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් කටනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණයට යොමු කෙරුණා. ඉන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාම සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගුවන් හමුදාවේ පලාලි කඳුරේ පිහිටි මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ සිය දෙනෙකු එම කටයුතු අවසන් කර සිය නිවෙස් බලාපිටත්ව ගියා. ගුවන් හමුදාපති යා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වනවා. සසන ආබාධයක් හේතුවෙන් මුන්දලම රෝහලට ඇතුළත් කළ 27 වර්දි අයකු හලාවත රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. ඔහුට කොරෝනා වැළඳී ඇති බවටයි සැක කෙරුණේ. ඒත් සිදු කළ පරීක්ෂණවල වාර්තා මෙවන විට ලැබී ඇති අතර මෙම තරුණයාට කොරෝනා වෛරසයේ ආසාදෙන වී නැති බව එහිදී තහවුරු වුණා. ඉන්දියාවේ කොවිඩ් වෛරසයේ ආසාදෙන වූවන්ගේ සංඛ්‍යාව 8 ලක්ෂය ඉක්මවා ගියා. මේ අතර ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 61,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 822,603ක් ලෙසයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,761ක්. එමෙම ඉන්දියාවේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 107 සිට 108 දක්වා ඉහළ ගොස් ඇත්තේ දින 3ක් ඇතුළතදී. මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, දිල්ලි වැඩිම ආසාදිතින් වාර්තා වන ප්‍රාන්ත බවට ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. COVID-19 හෙවත් නවයේ කොරෝනා වෛරසය මෙවර විට ලෝපුරා 1,24,24,398 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 72,47,340ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 558,157ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 61,067ක් ලෙසයි වාර්තා වුණේ.
එනු ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 32,19,999ක් එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 135,822ක් ඊයේ දිනේදී වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණේ බ්‍රසීලයෙන් එම සංඛ්‍යාව 1199ක් බ්‍රසීල රජයේ කොවිඩ් වෛරස් තත්ත්වය අවතක්සේරුවට ලක් කිරීම හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ගියා එහි මුළු ආසාදිත සංඛ්‍යාව 10,59,103ක් පාකිස්තානයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබෙනවා ගතව 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 75ක් මෙවර විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 243,599ක් වෙනවා වෛරස් ව්‍යාප්තිය ශීඝ්‍ර වීමත් සමග සියලු පාසල් වසා දැමීමට හොංකොන් රජය තීරණය කර තිබෙනවා එය ලබන සඳා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි බ්‍රිතාන්‍ය වැසියන්ට රටවල් 70කට වැඩි සංඛ්‍යාවක සංචාරය කිරීම සඳහා අවසර ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් සඳහා පනවා තිබූ සති දෙකක නිරෝධායන කාලය අවලංගු කිරීමටද පියවර ගැනුණා. බ්‍රිතාන්‍යෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මෙවර විට 287,000 ඉක්මවා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 45,000 සීමාවට ආසන්න වී තිබෙනවා. අපොස උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාසයේදී පවත්වන ලෙසට සිසු දරු දැරියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කළ ඉල්ලීම වහාම අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපරම මහතා වෙත යොමු කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා. නවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගණයේදී මහා සංඝරත්නය සිත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පසුගියදා අත්වල් බැඳගත් නාවලපිටිය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 8 දෙනා හා පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 2 දෙනා මෙහිදී ජනාධිපතිතුමා හමු වුණා. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබා දෙන බවයි ඔවුන් මෙහිදී කියා සිටියේ. නාවලපිටිය බස් නැවතුම්පල ඉදිරිපිට සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වුණා. එහිදී තේදළු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට සහාය වන්නැයි එම කර්මාන්තයේ නිරත වූ පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. දේශීය ගොවියා මෙන්ම තේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. නාවලපිටිය ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින ඉඩම් ගැටළු පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඊට විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා මහමැතිවරණ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට උපදෙස් ලබා දුන්නා. මතු ආශ්‍රිත දරුවන් සඳහා නාවලපිටියට උසස් අධ්‍යාපන ආයතනයක් හා කාර්මික විද්‍යාලයක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. महानूर दिश्रिक अपेक्षक अनुराध जयरत्न महता संविधान कले जनहमु कटद जनाधिपति तुमा सहभागी वुना गंपुर दुम्रिय स्थाने असल दी एयर पैवेत्वुने महा संगरत्ने मेन्म सर्व आगमिक पूजक वरुन एहिदी जनाधिपति तुमाट आशुर्वाद कला रेस्व सेटी जनताव गें जनाधिपति तुमाट हिमिवु ये उनु सुंपी लिगें हुमा උඩුනුවර දවුලගල අලපලාවල ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා. මෙවර අපොස උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාසයේ පවත්වන ලෙසට එහිදී දරුවන් කළ ඉල්ලීම ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කළා. කොහොම හරි ඕගලන්ට පොඩි කාලේ දෝන්. අපිට මේ කවටික කරුස්සයි බොම්බුන්දයි කල්ලි කාලේ සාධාරණ පොඩි කාලේද? आदित पारिस महताई जनहमु संविधान कले सलकी युत पिरिसक के मावस्तावट सहभागी वुना මත් උවදුරින් දරු පරපුර බේරා ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා ඒ දෙනියායේ පැවති ජනහමුවක් අමතමින් මෙවර මහමෙතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින නිපුණ රණවක මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් දෙනියාය නගරයේදී ජන හමුවක් පැවැත්වුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අපේක්ෂක මහින්දයාපා අභිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දමුණාන්සලා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 5 තුල වැඩක් කරේ නැහැ. රට හදන්න කිසිම උනන්දුවක් වුණේ නැහැ. හදපු දේවලුත් විකුණලා දැම්මා. කිසිම දෙයක් සංවර්ධනය කරට කරේ නැහැ. වරායක් හැදුවා ඒක වික්කා. ඒකයි වෙනස. ගුවන් තොටුපළ හැදුවා වාසනාවට පනතක් විනාශ කරන්න තිබිචින්ද ඒක බැරි වුණා. මෝඩි අගමැතිවරයාට කතා කරලා මේ ඒක ගන්න එපා කියලා අපි ඒ ගිවිසුම අයින් කරගත්තා. මේ කුඩු වලින් මත්ද්‍රව්‍ය වලින් තරුවා බේරා ගැනීම වගකීමක් අපි සියලු දෙනාටම තියෙනවා. ඒ කාර්යභාරය ඉටු කරන්න අපිට තමුන්නාන්සේලාගේ සහයෝගය. මම මගේම කියලා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනියා ආසනේ අපිත් එක්ක ඔබතුමත් එක්ක ඔබතුමාගේ දේශපාලනය වෙනුවෙන් අප කැපවුණු පැරණිම පාක්ෂිකයාගේ ගෙදරට තනියෙන් ගිහිල්ලා ඔවුන් හඳුනාගෙන ඔවුන් එක්ක ගොඩනගාගත්ත යාන්ත්‍රණයක් තියෙනවා. මේ මාතර දිස්ත්‍රික්කයේ ගම් 1781ක් පමණ තිබෙනවා. ඒ ගම් සියල්ලටම මේ අවුරුදු 3 ඇතුළත මට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අද පක්ෂ පාට ભેදයකින් තොරව මේ සියලු දෙනා දිනියා ආසනේ අවිල්ල ඉන්නේ. ඔබතුමාට ඒ 3න් 2ක බලය මාතර දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් ලබා දීලා ඒක ඔබතුමා වෙනුවෙන් ඊළඟ පාර්ලිමේන්තුවේ ලබා දෙන්න. මෙවර මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයතහවුරු කෙරෙන ජන හමුවක් මාතර නූපේ ප්‍රදේශයේදී පැවැත්වුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජන හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් එක්ව සිටියා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන යුගයේ ලබන පස්වනදා ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ටාසේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මෙම ජන හමුවට සහභාගි වුණා. අද වන විට අපේ රට දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටිනවා. අපි මුහුණ දෙන බරපතලම අභියෝගය වෙලා තිබෙන්නේ ආර්ථික අභියෝගය. දැන් මේ අභියෝගවලට මුහුණ දීමේදී මොන පක්ෂයේද මොන කණ්ඩායමද මොන නායකත්වයේද මේ වැටි තිබෙන ප්‍රපාතෙන් රට ගොඩනගන්න පුළුවන් කාටද? දැන් මහ බැංකු හොරුන්ගේ කණ්ඩායමෙන් ජාතිවාදේ ආගම් වාදේ ජාති ભેදේ ආගම් ભેදේ අවුස්සන ඇත්තෝ ටික දැන් ඒගොල්ලොන්ගේ සිහිනේ මොකක්ද? ඒගොල්ලොන්ගේ ප්‍රාර්ථනා මොකක්ද? ඒගොල්ලොන්ගේ ප්‍රාර්ථනා තමයි පොහොට්ටුවේ 3න් 2 ස්ථාපනය කිරීම. ජනතාවට නිදහසේ හුස්ම අරගෙන ජීවත් වීමේ කාලවකවානුවක් ජනතාව ප්‍රාර්ථනා කරනවා. රටේ ආර්ථිකය ගොඩදමන යුගයක්. රටේ ආර්ථිකය ශක්තිමත් කරන යුගයක්. මිනිස්සුන්ට සහන දෙන යුගයක්. මං කියනවා යථාර්ථය වෙන්නේ මහමැතිවරණයෙන් පසු වසර දෙකක් තුල තම රජයක් යටතේ රට ස්ථාවර කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බලපිටිය පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ බලපිටිය බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ආසනයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අජිත් අසේල මහතාට සහාය දැක්වීම සඳහා මේ සංවිධානය කර තිබුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ද මෙම රැස්වීමට එක්ව සිටියා. මේ සැලැස්ම තියෙන ටික බලන්න මොකද්ද මේ ඡන්දේ තියෙන්නේ? කවුරු ගැනද තියෙන්නේ? අපි ජනාධිපතිවරයෙක් තෝරන්නේ නැහැ. අපිට තියෙන ආණ්ඩුවක් තෝරන්නේ. ආණ්ඩුවේ මොකද්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? අපිට ජීවත් වෙන්න. අතේ මුදල් තියන්න. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවක් හදන්න කියලා. ඉතින් මේ පණිවිඩය බිම් මට්ටමේ ලබලා දෙන්න. ගෙයින් ගෙට ගිහින් කියන්න වෙන එකක් නැහැ. මිනිස්සුගේ දුක ගැන කියන්න. අපි මේක බාර අරගෙන මේ අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා මේක ස්ථාවර කළා. ඵලෙම සහන දීලා අපි බලන්න මේ ගොඩ එනකොට ලෝකෙ ගොඩ එනකොට අපි දෙකක ගොඩ වෙන්නේ වෙන එකක් අපිට කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අලුත් මූණු ඉල්ලුවා දැම්මා. මට කිව්වා අපි මොකද මිනිස්සු කිව්වේ 225ම දානවා කියලා මේ දියවන්නාවට. එකක් කියන්න කැමති 225ම දියවන්නාට දානවා කියන්නේ ලංකාවේ පරිසර නීති උල්ලංඝනය කියන අපි වාගේ මිනිස්සු දැම්මොත් මොනවද ඉතුරු වෙන්නේ? ඒකයි මං අලුත් ඈ දාලා තියෙන්නේ. මහමැතිවරණ වේදිකාවේ මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වෙනවා. එවන් අදහස් 2020 ජනමතයෙන්.
මේ තුනෙන් දෙකක් නෙමෙයි ආසන 115ක් කිසිම කෙනෙකුට ගන්න බෑ ආසන 100 පන්නලා ආසන 100ක් පුළුවන් නම් ගන්න කියලා අපි පොදුජන පෙරමුණට අභියෝග කරනවා මම කරන අභියෝගය තමයි පුළුවන් නම් ඔය සජිත්ලා රනිල්ලා දෙගොල්ලෝ මේක අහුවෙලා තුනෙන් එකක් ගන්න. අපි අනිවාර්යෙන් මේ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලබා දෙන්න කටයුතු කරනවා. අලියත් එක්ක නෙවෙයි අපිට ප්‍රශ්නේ තිබුණේ ඇඩ්ගෝව්වත් එක්කයි ප්‍රශ්නේ තිබුණේ. ජනාධිපති ඡන්දේ වගේ අදත් අපේ කකුලෙන් අදිනවා. ඒගොල්ලන්ගේ සමහර අපේක්ෂකයෝ රැස්වීමල කියනවා අලියට ඡන්දේ දෙන්න බැරි නම් පොහට්ටුවට දෙන්න. මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරන්නේ නෙමෙයි. අපිට තියෙන්නේ කොන්ත්‍රාත්තු කරන්නේ ජනතාවේ කොන්ත්‍රාත්තු. ඒ රෙන්න අපිට කාගේවත් ඩීල් නැහැ. ඔය කතා කරන කණ්ඩායම අපි ප්‍රශ්න කරනවා අර සංස්කෘතික අරමුදල ගැන පත්‍රවල ගියාම කට වහගෙන හිටියයි. සංස්කෘතික අරමුදලේ එක්ක තියෙන ඩීල් එක කාටද තියෙන්නේ කියලා රටම දන්නවා. ආණ්ඩුව 5000 දෙනකොට මම 20000ක් දෙන්නම් කියනවා. 20000 ගණන් හදලා බලන්න කොච්චර දෙන්න පුළුවන්ද කියලා. 20000ක් දෙනකොට අවුරුද්දකට රුපියල් බිලියන 480ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න ඕනේ. බිලියන 480ක් වෙන් කරන්නේ කොහෙද අපේ රට? අපේ භාණ්ඩාගාරයට අවුරුද්දකට හම්බෙන්නේ බිලියන 1700යි. කියන්න පුළුවන්. එහෙමනම් ඉතින් අර මධ්‍යම සංස්කෘතික අරමුදල වගේ දෙන්න ඕන කොහේ හරි යාර ගන්න පුළුවන් දැක්ද යා. ඉතින් එතුම පස්සේ ගිහිල්ලා තේරුමක් නෑ අර මොකද්ද පස්සේ ගියා වගේ තමයි වෙන්නේ. රාජ්‍යකම් සිංහ මහත්තයා කොහොමත් මේක නොකව සජිත් ප්‍රේමදාස මහත්තයෝ අපි ආර්ථික විශේෂඥයගෙන් අහනවා ඕලෙවල් වලට ගණන් පාස් නම් මේ 20000 දෙන්න කොහොමද ක්‍රමවේදය කියලා කියන්නේ හැබැයි ඉතින් මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ලෝකේ අභියෝගයක් බාරගන්නේ බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි සජිත් අභියෝග දෙන්නේ තමන් හිටපු අමාත්‍යාංශයේ වැඩ කරපු නිවාස සංවර්ධන අධිකාරියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ කරපු අවුරුදු 3 3මාර ස්ථිර නොකර හිටපු සේවකව 4500ක් ස්ථිර නොකර ගෙදර ගිය මිනිස්සයා දැන් කියන 20000 දෙනම හැමෝටම එක්ක ගණන් දන්නේ නැත්තම් මට විශ්වාසයි මිනිහා සුවර කර නැකිනකොට ඇඳ විල ඔළුව වැදිලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ අගමැති වෙන්න ඕනේ මේ අහිංසක ගම්වල ඉතාම අසරණ විදියට ජීවත් වෙන උදවියට සෑම පවුලකටම 60000ක් ලබා දෙනවා කියලා කිව්වේ ඊට පස්සේ කවුරු හරි ආර්ථික විශේෂඥයෙක් කියන්නේ නැති ඕක කරන්න බැරි වැඩක් කියලා. ඊළඟට ඒක 20000ට බැස්සා. තව ටික දවසකින් එහෙම කිව්වොත් හැම පවුලටම රත්තරම් මල්ලක් දෙනවා කියලා. ඒකත් කියන්න අනිවාර්යයෙන්ම පුළුවන් නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. අනේ ඒගොල්ලෝ ගියාන්දු ඉන්න කාලේ සමුද්‍රිකාරය ඉදද කියෙන් දුන්නේ. වැඩි හිටියන්ට කියෙන් දුන්නේ. රුපියල් 2000යි. සංස්කෘතික අරමුදල මිලියන 3300ක් අයතාලෙස පරිහරණය කිරීම පිළිබඳ චෝදනාවක් තිබෙනවා ජනාධිපති කොමිෂන්. ඒ චෝදනාවේදී සජිත් ප්‍රේමදාස තාමත් ජනාධිපති කොමිෂන් මුහුණට කැඳවුවේ නැහැ. කැඳවුවේ නැත්තේ ජනාධිපති වරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුණ ගැහුණා. මුණ ගැහලා මේක ගැන කතා කරා. මුණ තරාතිරමක කෙනෙක් මුණ නිලතල දරපු කෙනෙක් හිටියත් දූෂණයකට වංචාවකට රාජ්‍ය දේපල අයිතු විදියට පරිභෝජනය කරලා තියෙනවා නම් අවභාවිතා කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව ඒකාන්තයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ 2015 දී වරද්ද ගත්තට 2019 තීරණයේ වැරදිච්ච තීරණයක් නොවන නිසා අද අපි නිවැරදි ප්‍රතිඵල භුක්ති විඳිනවා. ජාතික ඇඳුම හැදගත්තු තක්කඩියෝ විජාතික කඳවුරට බඩගානකොට අපි ඒ කඳවුරට යන්නේ නැතුව හිටගෙන ඉන්නේ ඒ ජාතිකත්ව මනස අපේ තීරණ නිසා. ජාතිකත්ව මනස සහිත ජනනායකයන්ගින් පාර්ලිමේන්තුව පිරවීමෙන් පමණයි මේ රටත් දැයත් සුරක්ෂිත වෙන්නේ අවදානමෙන් ගැලවෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමත් දැඩි ලෙස මේ ටෙලිෆෝනයට බයයි. නාම යෝජනා අවලංගු කරන්නට ගියා, අධිකරණයට ගියා, මොකටවත් බැරි වුණා. දැන් අවලාද නගමින් නොයෙක් විදිය චෝදනා කර. මේ ඡන්දේ ප්‍රතිඵලයත් එක දැනේවි. රටේ ජනතාව හොඳ කණේ පාරක් එක්සත් ජාතික පක්ෂ ඔය දෙතුන් දෙනාට ගහනකොට මේ සියලු ජනතාවයකට ඒක හරස් වෙලා ලෑස්ති ටෙලිෆෝනයේ ජයග්‍රහණය කරවන්නට. එක්සත් ජාතික පක්ෂයේ අයිතිය තියෙන්නේ සමග ජන බලවේගයටම තමයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ අලියා තියෙනවා. සිරිකොත තියෙනවා. පක්ෂයේ නාම පූර්ව තියෙනවා. මිනිස්සු නැහැ. දේශපාලනය කරන්න ඕනේ මිනිස්සුත් එක්ක. අලියාට ඡන්ද දෙන එකේ තේරුම නැහැ. කෙලින්ම හෝටුවටම දීලා දාන්නේ කොහොමද? අලියාට දෙනව නම් කවුරුහරි. අලියා හොඳ නැහැ කියලා සිංහයා වගේ කෑ ගහලා එළියට ගිහිල්ලා අද නරියෝ වගේ කෑ ගහනවා නේද? උන්ට අලියා හොඳ නැහැ. නමුත් අලියාගේ වලිගේ එල්ලිලා යන්න හොඳයි. අලියේ ගැඟුරුල මැස්සෙක් වැස්සයි කියලා අලියාට ප්‍රශ්නයක් ඇති වෙනවා. දද්දොස්තර කිව්වේ මහින්ද රාජපක්ෂ 25 කිරේ, ගෝඨාභය රාජපක්ෂ 35 කිරේ, බැසිල් රාජපක්ෂ 45 කිරේ කිව්වා. ඉතින් අපිත් බලාගෙන ඉන්නේ දැන් පුතේ අහිරේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන කිඹුල් හමක්. මේක ගහන්න ගහන්න පදන් වෙනවා. අපි ගහනකොට ඒ දවස්වල කිව්වා වැඩේ වරද්ද ගන්න එපා. ගැහුවොත් පදන් වෙනවා කියලා. හරිනේ වැඩේ. කිව්වා වගේම අයියලා ඔක්කොම ගෙවල්ලාද. දැන් කොහෙද? පක්ෂෙත් දෙකට කැඩිලා. අලිය දෙකට කපාගෙන මේක බෙදා ගන්න බැරුව දැඟලුවා. දැන් පාට. අයියෝ විලි ලැජ්ජා මේ රටේ ප්‍රශ්න නෑ වගේ.
අන්තරායකර රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් මුහුදට බැහැර කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හා පරිසර පොලිසියට හැකි වුණා. අවිසාවේල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් ඉවත් කෙරෙන මෙම රසායනික ද්‍රව්‍ය මාදම්පිටිය පොම්පාගාරය හරහා මුහුදට බැහැර කිරීම සිදුවනවා. බවුස 10ක්ද මෙහිදී පොලිස් භාරයට ගැන්නා. සමුත්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. අදාළ නිලධාරීන් මෙම ස්ථානයට යන විටත් බවුසර පහක තිබූ මෙම ද්‍රව්‍ය මුහුදට බැහැර කර අවසන්. මෙම ජාවාරම කලක් පුරා සිදු කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරිය පවසන්නේ. මෙම වරදට වරදකරුවෙක් වෙන පුද්ගලෙක් ඒ කියන්නේ ගොඩබිමේ සිට මුහුදට අන්තරායක අපද්‍රව්‍ය බැහැර කරනවා නම් ඔහුට මිලියන 4 සිට මිලියන 15 දක්වා දඩයකට යටත් වෙන අපරාධ වරදකට ඔහු වරදකරු වෙන්න පුළුවන්. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මුල්ලේරියාව ප්‍රදේශයේ කළ වැටලීමකදී කෙරළ ගංජා කිලෝග්‍රෑම් 456කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරුවෙකු දත්තඩංගුවට ගත් අතර ඔහුගෙන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කළ අවස්ථාවේදී කැලණි මුල්ල කැලණි නදී මාවතේ පිහිටි සැකකරුගේ මවගේ නිවසේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 300ක ප්‍රමාණයක් සොයා ගැනුණේ. වැලිකඩ රැඳවුවන් ගහතර නඩුවේ විත්තිකරුවෙකු වන පොලිස් මාධ්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නිර්මල් රංගජීව අධිකරණ භූමියේදී මාධ්‍යවේදියෙකුට හිරිහැර කිරීමේ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධිය පිළිබඳ සමාව ඉල්ලා සිටින බවයි සිද්ධියට මුල්ව නිර්මල් රංගජීව පවසන්නේ. නඩු විභාගයක් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ තමන් රැඳී සිටි අවස්ථාවේදී නියෝමල් රංගජීව මහතා තමන්ට අමානුෂික අයුරින් ක්‍රියා කළ බව පැමිණිලිකාර ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා පවසනවා. තමන් ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවේදී රංගජීව මහතා බලහත්කාරයෙන් තමන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහර දීමට තැත් කළ බව මාධ්‍යවේදියා කියා සිටිනවා. එමෙන්ම තම කැමරාවේ තිබූ චිප් දෙකද ඔහු ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවයි මාධ්‍යවේදියා සඳහන් කරන්නේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවෙව මහතා වැඩවලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. කුමන තරහ තිරමක කවර ආයෙක් වුවත් මාධ්‍ය හැඳුනුම්පත නිල වශයෙන් පෙන්නපු මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන හෝ බියවැද්දීන් හෝ අනවශ්‍ය මැදිහත් වීමක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය නීති හමුවට පැමිණීම හා අදාළ විනය ක්‍රියාමාර්ග පොලිසිය තුල ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ඉල්ලීමක් කරලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපි ආණ්ඩුවක් ලෙසත් හෙලා දකින අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය සහනයන් ලබා දීම සඳහා රජයේ ඍජුව මැදිහත් වෙලා ක්‍රියා කරනවා. මාධ්‍ය හැඳුනුම්පත හිමි ඕනෑම මාධ්‍යවේදියෙකුට සිය රාජකාරී සිදු කිරීමේදී කවරෙකු හෝ බාධා කරන්නේ නම් මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට මුල්වන නිලධාරියා ලෙස තමන් ඊට මැදිහත් වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවෙව මහතා කියා සිටිනවා. මේ හැඳුනුම්පත දරන මාධ්‍යවේදියෙකුට තමන්ගේ වෘත්තීය කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය සහතිකය තමයි රජය ලබා දෙන්නේ. ඉතින් මේ සහතිකයට යම් කෙනෙක් බාධාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම හැඳුනුම්පත නිකුත් කරන බලධාරියා වශයෙන් අපි ඒකට මැදිහත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් පොලිස්පතිතුමන් විසින් සිදු කරයි කියලා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් දැක්වුවා. අපිට මේක මාධ්‍යවේදීන් එක්ක මම හිතන්නේ ඊටම සුහද විශ්ල ගන්න පුළුවන්. ඒ තරම්ම දුරදි ගියන්න ඕනේ නැහැ මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරීන් අතර තියෙන සුහදත්වයේ පළදු වෙන තරමට ගියන්න ඕන දෙයක් නෙමෙයි. මම බලාපොරොත්තු වෙනවා මේ මාධ්‍යවේදී මහත්වයාට අසාධාරණක් නොවන විදිහට යත් කැඳවගෙන රංගජීව මහත්වයාත් කැඳවගෙන අවශ්‍ය කරන විදිහට මේක සුහදව විශ්ල ගන්න උත්සාහ කරනවා මේ ගැටලුව. මේ අතර තමන්ගෙන් සිදු වූ බාධාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා. ඒ පුද්ගලයාව එයාගේ පෙනුම මට ටිකක් සැකසිත වුණා. මාධ්‍යවේදීන් විද්‍යුත් සහ මුද්‍රිත මන් දෙකම මන් කියන්නේ ඒ දෙකොල්ලොම නිසා තමයි මට අසාධාරණයේ මේ රටේ මිනිස්සු දැනුවත් වුනේ. එහෙම ගැටුමක් ඇති කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. එතන උනේ අර ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී ඇති වූ ප්‍රශ්නයක් නිසා. මාධ්‍යත් එක්ක මගේ එහෙම එකක් නැහැ. ඉතින් මං හරිම කනගාටු වෙනවා මේ සිදුවීම. නමුත් මට කියන්න තියෙන්නේ එහෙම යම් අපහසුතාවයක් වුණා නම් මම අවංකවම කනගාටු වෙනවා. ඒ නිසා මම ඒකට කෘතඥතාවය පළ කරනවා. ඉතින් මම මේ සම්බන්ධයෙන් සමාව අයදි සිටිනවා. පොලිස් වෙඩි පහරින් ලුණාව ප්‍රදේශයේදී මියගිය පුද්ගලයාගේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ මොරටුව අතිරේක මහේස්ත්‍රාත් චරිත් සිල්වා මහතාගේ මෙහෙවීමෙන් සිදු කෙරුණා.
අඟුලන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී ත්‍රිරුත් රථ දෙකක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. එම ත්‍රිරුත් රථ පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි පිරිස පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහර දීමට උත්සාහ දරා ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කරන්නේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට තුරත් කිරීමෙන් පසු මිය ගියා. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක පුද්ගලයෙක්. සිද්ධියේ ස්ථානයට පැමිණි බොරටුව අතිරේක මහේස්ත්‍රාත් චරිත් සිල්වා මහතා ස්ථානීය පරීක්ෂණ සිදු කොට ඇසින් දුටුවන්ගේ සාක්ෂි සටහන් කරගනු ලැබුවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. වරදක් කරලා තිබෙනවා නම් එයාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න. ඒකම වකිව ගන්න. තේරුණාද කියන්නේ? හැබැයි මේ ප්‍රදේශවල මත්කුඩු ගංජා තදින් පැතිරලා තියෙන නිසා එතකොට පොලිස් නිලධාරියෙක් ආවහරි පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා කිව්වනම් එයාගේ සාක්ෂි දෙක හරි පොකට් එකේ හරි මුල් කරියක් වෙලා ඒකටත් අවනත වෙන්නත් ඕන නම් මේ ප්‍රදේශවල තදින් පැතිරලා තියෙන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි වැඩපැවැත්වීම සඳහා තදින් නීති ක්‍රියාත්මක කරන ලෙස මේ ප්‍රදේශවල ඉන්න පොලිස් නිලධාරීන්ට අපි උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව පොලිස් වලින් මාර්ග බාධක ජංගම සංචාර ආදී යොදවලා තියෙනවා. ඒ අනුව විශාල පොලිස් නිලධාරී සංඛ්‍යාවක් දිවා කාලයේ වගේම රාත්‍රී කාලෙත් මහා මාර්ගයේ ඉන්නවා. අපරාධ මර්ධනය සහ මත්ද්‍රව්‍ය ජාවාර වැඩපැවැත්වීම සඳහා නීති ක්‍රියාත්මක යොදන අතරම මෙවැනි සිදුවීම් අනවශ්‍ය ලෙස සිදුවීමක් ලෙස පිළිගැනනනම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කර නීතිමය සහ විනයානුකූල පියවර ගැනීමට කිසිම පැකිලීමක් කරන්නේ නැහැ. පොලිස් පොත්පත්වලට ඒ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි උපදෙස් ලබා දීලා තියෙනවා. නීති විරෝධී ක්‍රියාවල දෙන පුද්ගල සහ අපරාධකරුවන් මේවා දඩමීමා කරගෙන පොලිසිය වලට විරුද්ධව අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න හදනවා. මම එයාට බොහොම පැහැදිලිව කියන කතා කරලා මිය ගිය කෙනාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට උපරිම සාධාරණ නීති ක්‍රියාත්මක කර අතරතුරම කිසිම කෙනෙකුට නීති අත ගන්න ක්‍රියා කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරනවා බුද්ධ්‍යාංශ යොදවලා තියෙනවා. මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි. මෙහිදී මේ පොලිස් නිලධාරීන් යම්කිසි රාජකාරී පැහැරහැරීමක් හෝ විනය කඩකිරීමක් සිදු කර තිබෙනවා නම් ඒ පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ඒ වගේම පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කර තිබෙනවා නම් හෝ රටේ තිබෙන නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බව අනාවරණය වෙනවා නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පොලිස්පතිතුමා විසින් නියෝග නිකුත් කර තිබෙනවා. බීමතින් හිටියා කියලා ඒ අවස්ථාවේදී සැක කරනු ලැබ තිබෙනවා. නමුත් ඔවුන්ගේ බීමත්කම පරීක්ෂා කිරීමක් සිද්ධ කරලා නැහැ. ඒ අනුව ඔවුන් බීමතින් සිටියාද යන්න පිළිබඳව තහවුරු කිරීමේ අවස්ථාවක් නැහැ. පොලිස් නිලධාරීන් වැඩි තැබීම් සිද්ධ කරන නිලධාරියා හෝ විශ්වවිද්‍යාලයේ පිටු නිලධාරීන් වැඩ තහනමක් කරලා තියෙනවද පරීක්ෂණ අවසන් වෙනතුරු? දැනට රාජකාරිමය කටයුත්තක් සිදු කරමින් පවතින අවස්ථාවයි තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. දැනට කිසිම පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. වෙඩි තැබීම සඳහා පාවිච්චි කරන ලද අවිය පොලිසියේ බාරයටගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කිරීමට පියවරගෙන තිබෙනවා. හෝමාගම පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළ තවත් තීපණා සෑගණිය විද්දෙකක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසේ තිබී අත්අඩංගුවට ගැනුණා. පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවටගත් අතර ඔහු හා එම අවි සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් T56 ගිනි අවි දෙකක් සොයාගනු ලැබුවා. පිටිපන උතුර හෝමාගම ලිපිනේ පදිංචි පොලිස් කොස්තාපල් රියදුරවරයෙකුගේ නිවසේ තිබේදී ඒ අනුව පොලිස් කොස්තාපල් රියදුරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මීට පෙර අවස්ථාවකදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගත් ගිනිඅවි 12ට අමතරව අනෙකුත් ගිනිඅවි වලින් දෙකක් බවට මේ වෙන විට කරුණු අනාවරණය වෙයි තිබෙනවා. මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නිලධාරියාගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු කරනවා. අපරාධ සඳහා භාවිතා කරාද, ඒ අපරාධ කල්ලියකට ආධාර අනුබල දුන්නාද, එවැනි අපරාධ සිදු කර තිබෙනවාද යන්න කාරණය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නිලධාරියා රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස බලාත්මක නොවීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ලබා දුන්නේ ජුනි මාසේ 3 වෙනිදා. දැන් මාසයකටත් වඩා වැඩි කලක් සති 5ක් පමණ කාලයක් ගත වෙලා තවමත් මෙය රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් නීති කැටුම්පත් සම්පාදකතුමියගේ ගරු නීතිපතිතුමාගේ අනුමැතිය අවශ්‍ය පරිදි ලැබී තිබෙන බවත් අතිගරු ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් අපට දැනගන්නට තියෙනවා. නමුත් කොයි ආකාරයෙන් හෝ යම් ස්ථානයකින් මෙහි ප්‍රමාදයක් තියෙනවා. මේ ප්‍රමාදයේ ඉතා බරපතල තත්ත්වය තමයි මෙම රැලි වලට දහස් ගණන් ජනතාව ඔක්‍ය උපදේශ නොසලකා හරිමින් උරෙන් උර ගැටෙමින් මොණු ආවර නැතිව අල්ලමින් එකිනෙකා මුසු වෙමින් එම රැස්වීම වලට සහභාගී යම් ආකාරයකින් ආසාදිතු එක් තැනක් සිටියොත් එය රෝගී පැතිරීමට හේතුකාරක වෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙම මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඉන්නවා. මේ අතර මහමැතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපැලට බහර දීම හෙට සහ අනිදා දිනවලදී සිදුවන බව නියෝජිත තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට බාර දීම අද සිට ආරම්භ කරන්න මැතිවරණ කොමිෂන් සභාව තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාරේ නිලධාරීන්ගෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඒ දිස්ත්‍රික්ක බාර ප්‍රාදේශීය තැපැල් අධිකාරවරුන් විසින් නිලචන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීම ආරම්භ කරලා ඒ දිස්ත්‍රික්කවල පිහිටි ගමනාන්ත තැපැල් කාර්යාල සඳහා නැත්නම් තැපැල් බෙදෙන තැපැල් කාර්යාල සඳහා බාර දීමත් සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ඒ කටයුත්ත සම්පූර්ණ කරලා 13 වෙනි දිනේ ඉඳන් නිලචන්ද දැන්වීම පත්‍රිකා ගෙයින් ගෙට තැපැල් කරුවන් මගින් බෙදා හරීමේ කටයුතු ආරම්භ කරන්නට. එම කටයුතු ආරම්භ කරනවත් සමගම ඊට සමාන්තරව රක්ෂිත පැකට්ටු අඩංගු තැපැල් භාණ්ඩත් බාර ගැනීමත් මේ තැපැල් කාර්යාලයෙන් සිදු කරනවා. නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදා හරීම සඳහා විශේෂිත බෙදීම් දින විදිහට මේ වෙනුවට ජූලි මාසේ 19 වෙනිදා ජූලි මාසේ 26 වෙනිදා කියන ඉරිදාවල් දෙක නම් කරලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා සියලුම ඡන්ද දායකයන්ගෙන් එහෙම නැත්නම් සියලුම නිවසේමියන්ගෙන් ඒ දිනවල තමන්ගේ නිවසේ රැඳිලා ඉඳලා සටහන් සහිතව බෙදිය යුතු මේ නිලචන්ද දැන්වීම පත්‍රිකාව බාර ගන්නා හැටියට මේ සමගින් ස්වාධින් රූපහානේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාරපත් කරනවා. අපගේ මීලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.